අනුබුදුපියාණනි මගේ ප්‍රශ්නය තමයි දීගනිකායේ මහා සතිපට්ඨානසූත්‍රයේ සම්මා සමාධිය පිළිබඳ විග්‍රහයේදී ඉද දික්කවේ බික්කු විච්චයවකාමයෙහි විච්චකුසලෙහි දම්මෙහි සවිතක්කන් සවිචාරන් විවේකජන් පීතිසුකම් පටමත්ජානන් උපසම්පජ්්‍ය විහරති. දැ මේක දකුණේ දම් මට ගත්තත් ම ඉන්නම් දකුණට ගත්තත් උපාදාානය වුණු සං පැහැදීම හැටියටත් එන්න වූ විතක්ක විචාර, සෝත් සාහහිෙන් සතරකමටහන් හරහා ඒ තත්ත්වය විතක්ක විචාරවලින් අයින් වෙන සවිතක්කන් සවිචාරා. එතකොට අපිට එතෙන්දී අ යම් ආකාරයකට සිතට ප්‍රීතිියත් කයට සුකයත් ඇතිවෙන අතරම අපි කාමයෙන් වෙන් වෙන කකුසලෙක් වෙන් වෙනවා ඒ සම්බන්ධයේ සිත තුළට එන සිතුවිලිවලින්වෙෙන්වෙලා යම් සිතට ප්‍රීතිියකුත්කායට සුකයකුත් එනවා එකම වූ අග්‍රථාවේ එතකොට ප්‍රථම ධ්‍යානය හැටියට අපි අදැක ගන්න ඕන මේ තත්වය ද දුතිියත් ජානය හැටියට අපි අදදක ගන්න ඕන එෙමනම් විතක්ක විචාරාණං වූපසමා අජ්‍යත්තං සම්පසාධනම් චේතසෝ ඒක් හෝදිභාාවන් අවිතක්කං අවිචාරන් සමාධජං පිීතිසුකන් දුතියක්ත් ජානං උපසම්පජ්්‍ය වීරතිත් මෙතනදිත් උපාධානය වනු සං පහදා ඉගත්කිරීමම තම යිතියෙන්නේ. එතකොට මෙතන විතක්ක විචාරානං කියන එක නර්වි තක්කන් නර්විචාරං හැටියට දගන්න ඕන. එහෙමන අර මූලික අවස්ථායිදිිය කියැනෙ ප්‍රථමධ්‍යානයේදී ලබපු පොහුණුව තුළ ඒ ශික්ෂණය තුළ යම් ආකාරයකට මේක අපිට දැක්කොත් දැක්කා පමණයි ඇසුනත් ඇසුනා පමණයි දැනු දැනුණා පමණයි තත්ත්වය පූර්ණ වශයෙන්නෙ වේ යම් ආකාරයකට අපි තුළ ක්‍රියාත්මක වෙනවදද දැම් සකදාගාමී කියන අන්තර්ඵලයේදී කාමය ගේ පටිගිය එයා තුනීකරපු තරමට තමයි එයට දාහෙන් අසාහනෙන් මිදී නිදහස්වෙන්න පුළුවන් ඒ හා සමාන ප්‍රමාණයකට එතකොට එහෙමනම් මේ කියන තත්වය සකදාගාමයේදී සකදාගාමී පලේදී ලැබෙන අර චතුසු ගහාරේසු තත්වයදී ලැබෙන මූලික අවස්ථාවක්ද. එහෙමනම් ඒ දිිප්ට සුත මුත විඤ්ඥත තත්වය ආරම්භේද මේ කියන එක තමයි දැනගන්න ඕන අමතරව මට ඇත්තරම විතක්ක විචාරාණන් කියන එක නවිතක්කං නර්විචාරන් කියන තත්ත්වෙන්ද මේක අපි අවබෝධ කරගන්න ඕේ මේ තත්ව තම ට ඔවහන්සේෙන් දැනගන්න න මෙතැනින් එහ ත්වයගනමට අහන්න අවබෝධයක් නෑ ප්‍රශ්නයක් දුතිියද ්‍යානය වෙනකම් මේ තත්ත්වයද කියලා තමයි මට ඔවහන්සකින් මේක දැනගන්න ඕනි. හන්සේටල් මේක පලවෙනි ්‍යානයේදී තියෙන්නේ? ඔය ආර්ධානයක් ලබන කොට සවිටක්ක සවිචාර තියන්නේ සවිටක්ක සවිචාර. මෙ සවිටක්ක සවිචාර තේරුම්ගැන්ඩ ඕන. මේ සවිතක්ක සවිචාර වැඩිය යුත්තේ දැන් කාම විටක්ක විචාර ආවහම නෙක්කම්ම සවිටක්ක සවිචාර. ව්‍යාපාද විතක්ක විචාර ආවහම මෙත්තාන උසතිේ අව්‍යාපාද සවිතක්ක සවිචාර, ඒවකම බිහින්සා විටක්ක විචාර ආමහම අවීන්සා සවිටක්ක සවිචාර. එතකොට ඒ පළමිනි අවස්ථාවේ හිට පිරිසිදුුවෙනවා. අ කාමයෙන් තොරෝ රාගෙන්තොර මුවයෙන්තොර පිරිසිදුටක් ඇතිවෙනවා සවිටක්ක සවිචාර පටෙනකොට. සවිටක්ක සවිචාර කියන එකත්, ගාවට අවසන් වෙනවා දැන් විටක්ක විචාරත් අවසන් වෙන සවිටක්ක සවිචාරත් අවසන් වෙනවා. ඒ අනුව ප්‍රීතිසුකඒකක්ගතා කියන තත්වයක් ඇති වෙන දෙවනියනිා තුංගනිජානයේදී දැන් ඒ ප්‍රීටිය ආමිස ප්‍රීටියක් නෙමේ එක නිරාමිස පීටියයක් අකසිනලාබී අකිච්චලාබී නිකාමලාබී වූතයක්. ඒ අනුව, මේ ක්‍රමාණුකූලව එකකයිගෙන හැබැයි මේ අවස්ථාවලද ධ්‍යානයන් ්‍යානය ගන්නේ කෙලෙස් දවාහරිට තාවකාලිකව යටපත් කලා හිටේ සතුට ප්‍රීටයක් නිදසක් විමුක්තියක් ඇතිවෙනවා. හැබැයි ඒ ඇතිවූ ධ්‍යානසුවයක් අනිච්චන්ඩුක්කං විපරිනාම දම්මන් බව යමෙක් තේරුම්ගත්තේ නැත්නම්. ඒක නිච්ච කරගත්තොත් ඒ ්‍යානසුවේ ඒ ජානසුව සුක කර ගත්තුත් ඒකට ඇල්ලෙනවා ඒක උපාධානය කරගන්නවා ඒකෙන් පරලොව යනවා ඒක තමා දුෘතියවිකාර පළවෙනි පුද්ගල සූට්‍රයේදී බුදුහාමුදුරුව දේශනාකට ති එක නිසා ඕනෑම කෙනෙකුට මේ ආර්ධ්‍යන වඩනකොට අනපානුස්‍ර යමාජී වඩනකොට මේ පළවෙනි දෙවැනි තුන්ගෙන අතරුව නිධ්‍යානයන් ලැබෙනවා. හැබැයි ධ්‍යානයන් ඒ සියලු ්‍යානයන්නත් අනිච්චන් දුක්කම් විපරි නාම් දම්ම එක නිච්ච කරගන්න සුක කරගන්න අත්ත කරගන්න හොඳනෑ. එක යම්ස්ත්‍රස ආකාරයක ඒ ජානයත් අනිච්චන් දුක්කම් විපරි නාම දම්මන් කියනෙ යතා පරිි තේරුම් ත් න්නම් එඒයා බුදධස්්‍රාවකෙක් නෙමේ කියලම බුදු හාමුදුරුවෝ දේශනා කල තිීන පුද්ගල සූත්‍රල්. එක නිසා ජානයක් ලැබෙනවා ධ්‍යානයේද මේ විටියට පලෙන් දයානටෙන්නටි මේ විතක්ක විචාර පිටදුු ඒකාගතා කියන මේ යහපත් අංග අංග එකඒ අඩුවෙනවා. එකට වෙන අන මේ අඩුවෙනමු. පලෙන් ජ්‍යානයේදී කොටත් පාමති නවා විතක්ක විචාර සවිටක්ක සවිචාර පිටරු ඒකාගතා දෙවැනි ේදි විටක්ක විචාරන්න අං නැතිවෙනවා තුන්ගනියකයේද පීටිත් ැතිවෙන අතරණයකයේදී වර උපේකා විතරක් ඇති වෙනවා. ඒනි තම පලවෙන් ජානතුන් වෙන ඇබැයි ඒ ජානවලද ධ්‍යනසුවවිින්දෝත් ධ්‍යනසුවයට ආස්වා දේකළුත් අ තද සාදේචි තනිකාමේති තබබවුල විහාාරීටි නම් ඒ පුද්ධල ජානී උපාධානය කරගන එතනින් ගමන නවතින මාරයක උතාාරයටය නවා කියලා පැහැදිලිව කායගතා ස්‍ය සූත්‍රය තවුගත් සූත්‍රවල පුද්ගල සූත්‍රවලත් මේක තියනු මේක තේරුම්ගතයුටු ධර්මතාව